मानसिक निधासक्तियोंवत्तियोंवत्तियों सत्तियों सत्तर मानसिक निधासक्तियों हिम्बत्तला 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 तातनम अडिया गहला इलोटत्ने मेलोटत्ने पौलटत्ने होय जीवत्तिनो अपे कांतावट जीवितयत्तिनो पांदर हतरट नगिटिनो नेद हतर हमारट विद नेद पटंगन्न उयंड उयले वेरकोट हत वितर वेनो इडोस पटंगन्न गेदोरास करन एतोर अट हमार वितर वेनो 10ट पटंगन्न उदे उयपो होदन 11ट पटंगन्न दवलट उयंड हवस देकट तुंड रेदि होदन्न पटंगन्न हवस हयट उयंड पटंगन्न रे अट हमारट मे आदरे नाट्य बलन एकेन आदरे बलन जीवितेन आदरे बलन्ने एकेन आदरे बलन मेकेन सिद्ध वेला थियेन हबे को आदरय को लेंगतुकम को पौले ओक्कोम एकतु लम केम मेस एकट කෑම වෙලක්කනවා. එහෙම සතුටක් තියෙනවද? එහෙම විනෝදයක් තිබෙනවද? පොතක් කියවනවද? නාට්‍යයක් බලනවද? චිත්‍රපටයක් බලන්න යනවද? පවුල ඔක්කොම එකතු වෙලා. කවියක් රස විඳිනවද? ගීතයක් රස විඳිනවද? ඒක තමයි මිනිස්සු කියන්නේ. ඉස්සර අපිට අඩුම තරමේ ගොයන් කයිය තිබුණා. ඒක අපි සතුටෙන් ගොයන් කයියට මැදිහත් වුණා. වහලේ හෙවිලි කරනකොට කයිය තිබුණා. ඒතර අපි සතුට ස්වාමිචෙන් හිටිය. බැල රකින්නකොට එකට සින්දු කිව්වා. එකට හිටිය පොඩි මානසික නිදහසක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තිබ්බ. හැම වවකම දරුවෝ බැහැලා දලපුම් ගහනවා. අඩුම තරමේ මීට වඩා නිදහස් මානසිකත්වයක් තිබ්බ අපේ රටේ මිනිසුන්ට. තිබුණ නැද්ද? මීට අවුරුදු 20කට විතර ඈත ගත්තොත් හැම ගමක වොලිබෝල් කෝට් එකක් තිබ්බ. කොල්ලෝ ඔක්කොම එකතු වෙලා ගහනවා. අම්මලා අක්කලා වට වෙලා අප්පුඩි ගහනවා. ඉස්සර සමහර දවස්වල මතකද? නාට්‍ය එනවා. ජහුට කියලා මොකද කියන්නේ? දවස් 7ක් පෙන්නනවනේ එළි වෙනකන්. සල්පිලා තියෙනවා. අපි හැමෝටම පන්සල් වල සල්පිලා තියෙන දවස් 7ක් අපි එක බලනවනේ අපිට එහෙම ජීවිතය අඩුම තරමේ මෙවැනි සංකීර්ණ නොවුණු නිදහස් ජීවිතයක් අපිට තිබ්බා දවස් 7ක් අපි ගිහිල්ලානේ සල්පිලේ ඉන්නෝ ඊළඟ කෙටි නාට්‍ය පටන් ගන්නෝ ඊළඟට වෙන්දේසිය පටන් ගන්නෝ ඊළඟ මහා නාට්‍ය පටන් ගන්නවා පාන්දර 4යි 5යි නාට්‍ය ඉවර වෙනකොට පවුලේ ඔක්කොම වාඩිලා පැඳුරේ නාට්‍ය බලලා එන්නේ නැද්ද අපිට එහෙම තිබුණනේ රාමා සීතා මතකද රාම රජුරු හින්දා සීතා ඉන්නවා රාවණා ඉන්නවා හනුමන්තා ඉන්නවා මතකද කොහොමද එහෙම ජීවිතයක් නැේනේ අපිට මම කියන්නේ රාමා සීතා රඟපාන්න කියන එක නෙවෙයි හැබැයි දැන් තාක්ෂණත් එක්ක චිත්‍රපටය අවිලා තන සංගීතය අවිලා තන සින්දු අවිලා තන පොතපත අවිලා තියෙනවා නේද අන්තර්ජාලයට ගොඩක් රස විඳින දේවල් තියෙනවා ඒ කිසිවක් නැති හිස් මිනිස්සු අපි විනෝදයක් නැහැ සතුටක් නැහැ ක්‍රීඩාවක් නැහැ මොකවත් නැහැ ඔහේ ඉපදෙනවා ඔහේ කඹරනවා ඔහේ මැරලා යනවා ඔවුන් ජීවිතේ හැබැයි ඒගොල්ලන්ට එහෙම නැහැ අපි ඉතින් ඊරිසියා වෙන්න ඕනේ නාමල් රාජපක්ෂ ඊයේ පෙරේද ගිල මොකද්ද නේද ජල ක්‍රීඩා කරන මාළ දුබායි ගිල උඩ ගුවන් යානෙන් පයින්න ඒව මොනවා කරත් කමක් නැහැ තමන් හම්බ කරගත්තු සල්ලි වලින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපේ සල්ලි හොරකම් කරලා කරන්නේ කියලා අපි කියන හැම පුරවැසියෙකුටම ඕනනේ විනෝදය සතුටක් ඕනනේ මොකද කියන්නේ මේ මොහොතයිද මේ මොන ජීවිතයක්ද මේ විඳවනවනේ ඒ නිසා අපි කියන්නේ මේක වෙනස් කරලා හොඳ ජීවිතයක් අපි හඳ සුන්දර රටක් හදමු තමුනාසල බලන්න කොයි සුද්ධ වෙනව නේද ඔය යුරෝපෙන් ඉතාලියෙන් ෆ්‍රාන්සෙන් එනව නේද ඔය ඇල්ලේ ඉඳන් බයිසිකලේ පැදගෙන යනව නේද හම්බන්තොට හම්බෙන්නේ නැත්නම් ඇල්ලේ පාරේ යනව නේද නතර කරලා හඳ රස්සාව මොකද්ද කියන්නේ මැක්ඩොනල්ඩ් එකේ වේටර් බස් එකේ රියදුරු චූටි රස්ස කරන්නේ ඔය ලොකු ධනපතිව අපිට හම්බෙන්නේ නැහැ එහෙම පාරේ ඒගොල්ලෝ වෙනම ෆ්ලයිට් අරගෙන අවිලා යනවා අපි දන්නේත් නැහැ හැබැයි මේ සාමාන්‍ය පුරවැසිය ඒගොල්ලෝ හැම කාලයකට මොකද කරන්නේ ඒගොල්ලෝ අවුරුදු දෙකක් වහර රටක් යනවා ගිහිල්ලා සතියක් දෙකක් තුනක් ඉඳලා එනවා අලුත් සංස්කෘතියක් අත්විඳිනවා අඩුමතරම අපේ උපාසකම්මට උපාසක මහත්තයට දඹදිව බලන්න පුළුවන් අඩුමතරම එහෙම ජීවිත අපිට නැහැ හැබැයි ලෝක මිනිස්සු ගොඩක් ජීවිතේ විඳිනවා අපිට මේ ජීවිතේ බර බරක් නිසා මොකද වෙලා තියෙන්නේ කොච්චර සිවිදි විහානි කරගන්නවද එක අවුරුද්දක 3000 ගන්න සිවිදි විහානි කරගන්නවද දවසකට 8ක් 12ක් වෙල් වෙලා දාගෙන මැරෙනවා 3000ක් සිවිදි විහානි කරගන්නවා කියන්නේ එක්ක වහබීලා ඉස්සර ලොකු රැල්ලක් ගියා කණේරු වැට කාලා මතකද ඊටවස මට මතකයි වයඹ මහමෙති නාවින්න මහත්තයා එයා නියෝගයක් දුන්නා කණේරු ගස් කපන්න වයඹ පළාතේම කණේරු ගස් කැපුවා ඊටවස වස ගහලා මැරෙනවා එතන බෙල්ල වෙලා දාගෙන මැරෙනවා කොච්චර පැනලා මැරෙනවා කොච්චර මැරෙනවද මිනිස්සු අපිට බුදුදහමේ හැම දාන මාන හැම අවස්ථාවකම නේද ඔබ වහන්සේලා දේශනා කරනවා මේ කාලාන්තරය පෙරම් පුරලා පුරම් පුරලා ලබාගත්තු මිනිස් ආත්මේ විනාශ වෙන්න දෙපා කියලා සිවිදි විහානි කරගැනීම අපරාධයක් මහා පවක් ලෙස අපිට දහම් ගණනාවක් උගන්වනවා හැබැයි මොකද කරන්නේ එහෙම උගන්වන රටේ 3000 බෙල්ල වෙලා දාගෙන හරි වහබීලා ලිඳර පැනලා හරි මැරෙනවා 3000ක් මැරෙනවා කියන්නේ මැරෙන්න උත්සාහ කරමු ඔක්කොම මැරෙලා නෙවෙයි එක්ක බෙල්ල වෙලා දාගත්තු කෙනා වැල කඩිලා බේරිලා වහබීපු කෙනා ස්පිරිතාල අරන් ගිලා බේරගන්න ඩිගේ පැනපු කෙනා කවුරු හරි බේරගන්න අඩුමතනම 30000ක්වත් මැරෙන්න ට්‍රයි කරනවා එහෙම රටක් මේක ඒ නිසා මේක වෙනස් කරන්න ඕන අපි ඔක්කොම එකතුලා සතුටෙන් ඉන්න පුළුවන් රටක් හදමු අපි ඒක තමයි අපි යෝජනා කරන දේශපාලනේ ඒක තමයි අපි යෝජනා කරන ආණ්ඩුව මට අපේ මෙතන සහෝදරුන් සහෝදරියන්ට පෞද්ගලික ජීවිත සුඛ විහරණ වෙනුවෙන් අපි මේ දේශපාලන තෝරගත්ත නෙවෙයි අපි ගම්මල ඉපදිච්ච මිනිස්සු අපේ යාළුවන් අපේ ඥාතීන් අපේ හිතවතු මේ වද වේදනාවට මුහුණ දීලා අපි අත්දකලා තිබෙනවා මියගෙච්ච ආකාරය අපි දන්නා මැරුණු ආකාරය අපි දන්නා විදපු දුක් අපි දන්නවා ඒ නිසා එවැනි දුකක් අපේ දරුවන්ට අත්පත් නොවෙන්න ඕන මේ පරම්පරාවේ එක තේරණ අපි මොකද කරන්න ඕන ඒ දුක අත්පත් නිවීම සඳහා අපි සියලු දෙනා එකතු වෙන්න ඕන එකතු වෙලා අපි අලුත් රටක් හදමු අපි කවුරුත් සිංහල දෙමළ මුස්ලිම් අපි කාට සහෝදරයක් කියන පුර රටක් එකිනෙක අතර සහෝදරත්ව බැම්මෙන් නේද ඉස්සරහට යන රටක් අපි ගොඩනගමු ඒ වෙනුවෙන් අපි සිවිල් දරා එකතු වෙමු මේක තමයි අවස්ථාව ජාතික ජන බලවේගය තමයි ඒකට තියෙන තැන